சமத கொடச ஆனாபான சதி பாவனாவ நமோ தஸ்ஸ பகவதோ அரஹதோ சம்மா சம்புத்தஸ்ஸ ஆனாபான சதி யஸ்ஸ பரிபூர்ணா சுபாவிதா அனுபுப்பம் பரிசிதா யதா புத்தேன தேசிதா சோ இமங் லோகம் பபாசேதி அப்பா முத்தோவ சந்திமா. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි ආනාපාන සති භාවනාව යමකට ප්‍රගුණ නම් පරිපූර්ණ නම් භාවිතා කරන ලද නම් මුලපටන් අනුපිළිවෙලින් පුරුදු කරන ලද නම් හෙතෙම වලා ගැබින් මිදුණු පුන්සඳක්සේ මේ ලෝකයේ ආලෝකමත් කරන්නේය බබළුවන්නේය. මහණෙනි, මෙම ආනාපාන සති සමාධිය භාවනා වශයෙන් භාවිතා කරන ලද්දේ ශාන්තද වෙයි, ප්‍රණීතද වෙයි, මధుරද වෙයි, දිනපතාම සුව ලබා දෙන්නේද වෙයි, පිළිකුල් කටයුතු වූ උපනෝපන් අකුසල ධර්මයන්ද ක්ෂණයකින් අතුරුදහන් කළ හැකිය, සංසිඳ විය හැකිද වන්නේය යනුවෙන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කර ඇත. ආන අපාන සති, ආන යනු ආශ්වාස, අපාන යනු ප්‍රාශ්වාස, සති යනු සිහිය. ආන අපාන දෙක අනුව සිහිය යෙදීම නම් වූ භාවනාව ආනාපාන සති භාවනාවයි. සියලු බුදුවරයන් වහන්සේලාම මේ ආනාපාන සති භාවනාව වඩා ලෞතුරා බුදු බවට පත්වන බැවින් මීට තථාගත මූල කර්මස්ථානයේ යයි කියනු ලැබේ. ස්පර්ශවන හුස්ම රැල්ල අරමුණු කරගෙන කරන භාවනාවක් වන මෙම භාවනාව මගින් කාම, ව්‍යාපාද, විහිංසා විතර්ක යන අකුසල විතර්ක දුරු කිරීම සිදු කරනු ලබයි. භාවනා නොකරන බොහෝ විට සාමාන්‍ය පුද්ගල సంతානය අකුසල් ඉපදීමට ගොදුරු බිමක්ව පවතී. භාවනා කරන විට එම අකුසල් නම් වූ කිලිටි බව දුරු වෙයි, සිත පිරිසිදු වෙයි. ආනාපාන සති භාවනාව වැඩිමේදී හුස්ම රැල්ලක් පාසා මනාව සිහිය පිහිටුවන බැවින් තම సంతානය තුල කුසල් ජවන සිත් කෝටි ප්‍රකෝටි ගණන් පහළ වනු ඇත. එමගින් නීවරණ අකුසල් නම් වූ සිතෙහි අඳුරු බව ඉවත් කරනු ලබයි. මෙසේ නිසිලෙස ආනාපාන සති භාවනාව වඩන යෝගියාගේ සිතින් කාමාදී නීවරණය ඈත් වී සිත ඉතා පිරිසිදු වනු ඇත. එවිට කුසල් සිතේ බලයෙන් දිදුලන ප්‍රභාස්වර ආලෝක ධාරා පහළ වෙයි. එවන් සමාධියක් ලත්පසු තමන් යමක් සිතයි නම් එය පිරිසිදුව දැකගත හැකි අතර ලෞකික සම්‍යක් ප්‍රාර්ථනාවන්ද ඉටුවන ගතියක් මෙහිදී ඇතිවෙයි. ලෞතුරු අධිගම පතා විදර්ශනා භාවනාව කරයි නම් නිවන් සුවද සලසාගත හැකිය. ඉතා සියුම් වූ මෙම ආනාපාන සති භාවනාව වනාහි ඉතා ගරු භාවනාවකි, ලාමක නොවේ. ලාමකයන්ට ප්‍රගුණ කළ නොහැක. මේ සඳහා බලවත් වූ සිහිනුවනක් තිබිය යුතුය. ඉතා සියුම් වූ පටසලුවක් මසන විට ඉතා සියුම් වූ ඉඳිකටුවක් තිබිය යුතුය. පටසලුව වැනි සියුම් වූ මේ භාවනාව වැඩීමට ඉඳිකටුව වැනි සියුම් වූ සිහිනුවනක් තිබිය යුතුය. භාවනා කළ යුතු අයුරු. ආනාපාන සති භාවනාව වැඩීම සඳහා ඔබ පර්යන්කේ ඉඳගෙන උඩුකය මනා ලෙස ඍජුව තබාගෙන ශාන්ත සිතකින් තමන්ගේ ශරීරය පිහිටා ඇති ආකාරය, ශරීරයේ අත්පා ආදී කොටස් පිහිටා ඇති අයුරු, හිසේ සිට පාදාන්තය දක්වාද, පාදාන්තයේ සිට හිස මුදුන දක්වාද වාර කීපයක් සංසුන්ව මානසිකාරය කරන්න. එවිට ශාරීරික වේදනාදිය ඇත්නම් ඒවාද දුරුවෙයි. මෙසේ පින්තූරයක් නැතින් දක්නාසේම
තම සිරුර මනසින් දැක ගන්නට උත්සාහ කරන්න. හුස්ම හැපීම ප්‍රකට වනතුරු මෙසේ ඉරියව්ව මෙනෙහි කළ හැක. අනතුරුව ටිකෙන් ටික තම සිත සංවර කරමින් හිස නාසය පිළිවෙලින් මෙනෙහි කරමින් නාසිකා අග සිත පිහිටුවන්න. දැන් වැඩිපුර හුස්ම වැටෙන නාස් පුඩුව තෝරන්න. උඩුතල හෝ නාසික අග හෝ තමන්ගේ හුස්ම වදින නිවරදි තැන තෝරන්න. දැන් ඉතා ශාන්ත වූ සිත එම නාසිකාග්‍රය හෝ උඩුතොල මත පිහිටුවන්න. නාසිකා දොරටුව ළඟ නතර වී බලා සිටින්නාසේ ඇතුල්වන පිටවන ස්පර්ශවන හුස්ම රැල්ල දෙස සිතින් බලාගෙන ස්වභාවිකවම හුස්ම ගන්නා විට හුස්ම ඇතුල් වෙනවා කියාද පිටවන විට පිටවෙනවා කියාද මෙනෙහි කරන්න. ආයාසයෙන් හුස්ම ගත්තොත් එමගින් සමාධියට බාධාවක් වන අතර කායිකව මානසිකව වෙහෙසටද පත්වනු ඇත. තවද මෙහිදී හුස්ම රැල්ල ආශ්වාස ප්‍රාශ්වාස ලෙස වචනයෙන් මෙනෙහි නොකළ යුතුය. ස්පර්ශයේද එහි උණුසුම් හෝ සීතල ගතියද මෙනෙහි නොකළ යුතුය. එමෙන්ම හුස්ම ශරීරය තුළටත් ඉන්පිටතටත් ගමන් කරන හැටි මෙනෙහි නොකළ යුතුය. තවද හුස්ම රැල්ලේ ස්වභාව ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ ආදිය මෙනෙහි නොකළ යුතුය. විවිධාකාර අතීත අනාගත අරමුණු වලටද බාහිර වෙනත් අරමුණු වලටද සිත නොයවිය යුතුය. සිත පිට ගිය විට යලිත් නාසිකාග්‍රේ වර්තමාන අරමුණේම එනම් හුස්ම රැල්ලේම අදිෂ්ඨානයෙන්ම සිත පිහිටුවන්න. හුස්ම රැල්ල ඇතුළුවන විට ඇතුළුවන බවත් පිටවන විට පිටවන බවත් මනා සිහිනුවනින් දැකගත දැනගත යුතුය. මෙහිදී හුස්ම හැපෙන තැනම සිත පිහිටුවන්න. පිහිටුවාගෙන ඇතුළුවන පිටවන ස්පර්ශවන හුස්ම දැනගැනීම ඊට අවධානය යොමු කිරීම නැතින් දකින්න ආසේ සිතින් හුස්ම රැල්ල දෙස බලා සිටීමම කළ යුතුය. සිහියෙන්ම ආශ්වාස ප්‍රාශ්වාස කරමින් ස්වභාවික හුස්ම රැල්ලටම සිහිනුවන බැඳ තබන්න. මේ හුස්ම රැල්ල හුස්ම යන සම්මුතියෙහිම පිහිටාගෙන භාවනා කළ යුතුය. එනම් නාසිකාග්‍රේ හෝ උඩුතොල මත හැපෙන ආශ්වාස ප්‍රාශ්වාස හුස්ම රැල්ල අනුවම හැපෙන තැන සිට හුස්ම රැල්ලෙහිම සිත රඳවාගෙන අඛණ්ඩව ඉතා සතිමත්ව මනසිකාරය කිරීම ආනාපාන සති භාවනාවයි. මෙසේ අඛණ්ඩව විනාඩියක් සිත හුස්ම රැල්ලේම පවත්වන්න. එම ස්වභාවය විනාඩි 15ක් අඛණ්ඩව පැවැත්විය හැකි නම් එය භාවනාවෙහි දියුණුවකි. මෙසේ දිගට භාවනාව කරගෙන යා යුතුය. මේ ආකාරයට භාවනාවේ යෙදෙමින්ද සිත විසිරී යයි නම් ගණන් කිරීමේ ක්‍රමය උපයෝගී කරගත හැක. එනම් පෙරසේ භාවනාවට වාඩි වූ යෝගීන් වහන්සේ නාසිකා දොරටුවට අවධානය යොමු කළ යුතුය. පසුව ප්‍රකෘති හුස්ම රැල්ල ශාන්තව ඇතුළු වන විට 1 1 1 යනුවෙන්ද හුස්ම පිටවන විට 1 1 1 යනුවෙන්ද ගණන් කරන්න. නැවත දෙවන හුස්ම වාරය ඇතුළු වන විට 2 2 යනුවෙන්ද පිටවන විට 2 2 යනුවෙන්ද මෙසේ 1 සිට 5 දක්වාද නැවත 1 සිට 6 දක්වාද මෙම ක්‍රමයට 8 දක්වා ගණන් කරමින් මානසිකාරය පවත්වන්න. එමෙන්ම හුස්ම ගණන් කිරීමේදී හුස්ම ඇතුළුවීම ආරම්භයේ පටන් ඇතුළුවීමේ අවසානය දක්වාම හුස්ම රැල්ල පවතින තුරුම 1 2
යන අඛණ්ඩ මානසිකාරයද පිටවීම ආරම්භයේ පටන් අවසානයේ දක්වාම හුස්ම රැල්ල පවතින තුරුම එකයි යනුවෙන් නාසිකා දොරටුවේ සිට ස්පර්ශ වන හුස්ම රැල්ල දෙස සිතින් බලමින් අඛණ්ඩව මානසිකාරය පැවැත්විය යුතුය. මෙසේ වාර කීපයක් අනුලෝම ප්‍රතිලෝම ක්‍රමයට හෝ භාවනා කිරීමෙන් සිත මනාව එකඟ කර හැතැක. මෙසේ භාවනා කිරීමේදී සිත වෙනස් නොකරගෙන හුස්ම අරමුණේම පමණක් අඛණ්ඩව මානසිකාරය කරන්න. අතරමගදී ගණන් වැරදුනොහොත් යලිත් මුලපටන් හුස්ම ගණන් කිරීම කළ යුතුය. පසුව ගණන් කිරීම නොකළද හුස්ම අරමුණේම සිත රැඳී පවතී නම් බාහිර අලමුණුවල සිත නොසෙල්වේ නම් සංසුන් නම් මනාව සිත පිහිටයි නම් තවත් ගණන් කිරීම අවශ්‍ය නොවේ. එවිට දිගටම එම මානසිකාරයම පැවැත්විය යුතුය. මෙසේ භාවනාව කරගෙන යන විට ඇතැම් යෝගීන් වහන්සේලාට ඇසට නොපෙනෙන්නා වූ හුස්ම රැල්ල වනාහි අලුපාට දුම් සිලුවක්සේ බොඳ වූ ස්වරූපයෙන් සමාධිමත් සිතට අරමුණු විය හැකිය. එය පරිකර්ම නිමිත්ත නම් වෙයි. මෙසේ පරිකර්ම නිමිත්ත පහළ වුවහොත් එය පරිකර්ම සමාධිය තුළද දිගටම භාවනාව කරගෙන යා යුතුය. ආනාපාන සති භාවනාවේ ඊළඟ පියවර නම් දීර්ඝ හුස්ම පරිග්‍රහ කිරීමයි. ඒ සඳහා දැන් ආනාපානයෙන් ගැන අඛණ්ඩ සතියක් පැවැත්විය යුතුය. එවිට සිත කය සංසිඳීම නිසා ස්වභාවික හුස්ම රැල්ල ඇතුල්වීමට හා පිටවන ගතවන කාලය පෙරටත් වඩා තරමක් දික් වූ බවත් හුස්ම රැල්ල ඇදමින් වැඩි කාලයක් පවතින බවත් දැනේ. කාල වශයෙන් බොහෝ වේලා හුස්ම රැල්ල නාසිකා අග විඳිමින් ඇතුල් වේද පිට වේද එය දීර්ඝ ආශ්වාස ප්‍රාශ්වාස නම් වෙයි. මෙසේ දිගට ආශ්වාස ප්‍රාශ්වාස කරන විට දිගට ආශ්වාස ප්‍රාශ්වාස කරන බව දැනගත යුතුය. හුස්ම දිගු වන විට කාල පරාසයක් තුළ හුස්ම වැටෙන වාර ගණන අඩු වී හුස්ම මන්දගාමී වන බව අත්විඳිය හැක. මෙසේ දිගට භාවනාව කරගෙන යා යුතුය. ආනාපාන සති භාවනාවේ ඊළඟ පියවර නම් කෙටි හුස්ම පරිග්‍රහ කිරීමයි. මේ තත්වයට දියුණු වන විට එම ස්වභාවික හුස්ම රැල්ල ඇතුල්වීමට හා පිටවීමට ගතවන කාලය පෙරට වඩා කෙටිවන බව තමන්ට දැනෙනු ඇත. කාල වශයෙන් කෙටි වේලාවක් හුස්ම රැල්ල නාසිකා අග වදිමින් ඇතුල් වේද පිට වේද එය හස්රව ආශ්වාස ප්‍රාශ්වාස හෙවත් කෙටි ආශ්වාස ප්‍රාශ්වාස නම් වෙයි. මෙසේ කෙටිව ආශ්වාස ප්‍රාශ්වාස කරන විට කෙටිව ආශ්වාස ප්‍රාශ්වාස කරන බව දැනිය යුතුය. හුස්ම කෙටිවන විට කාල පරාසයක් තුළ හුස්ම වැටෙන වාර ගණන වැඩි වී හුස්ම වේගවත් වන බව අත්දැකිය හැක. මෙසේද දිගට භාවනා කරගෙන යා යුතුය. ආනාපාන සති භාවනාවේ ඊළඟ පියවර නම් සබ්බකාය අවස්ථාවයි. එනම් ආශ්වාස ප්‍රාශ්වාසයන්හි මුල මැද අග පරිග්‍රහ කිරීමයි. මෙහිදී නාසිකාග්‍රයේ සිත පිහිටුවාගෙන ආශ්වාස ප්‍රාශ්වාසයන්හි මුල සිට අග දක්වාම අතරක් නෑර අවධානය යොමු කරගෙන සිටීම කළ යුතුය. ඒ සඳහා ආනාපානයන් මත සතිය අඛණ්ඩව පැවැත්වීමද පසුව ඒවා දීර්ඝ කෙටි වශයෙන් සිහිනුවණින් දැන ගැනීමද කළ යුතුය. ඉන් පසුව ඉතා සූක්ෂම අවධානයෙන් යුතුව නාසිකාග්‍රයේ සිහිය පිහිටුවාගෙන
හුස්මරැල්ල දෙස බලා සිටින විට ආශ්වාස හුස්මරැල්ල ඇතුළු වීමට ආරම්භ වීම තමන්ට ඉතා පැහැදිලිව ප්‍රකට වෙයි දැනේ. ඒ ආශ්වාසයේ මුලයි එමෙන්ම එම හුස්මරැල්ල ඇතුළු වන විට ඒ බව තමාට මනාව ප්‍රකට වෙයි. ඒ ආශ්වාසයේ මැදයි ආශ්වාසයේ ඇතුළු වී අවසන් වන විට හුස්මරැල්ලෙහි අවසන් කොටස ඇතුළු වනු තමාට ප්‍රකට වෙයි. ඒ ආශ්වාසයේ අගයි දැන් සියලු ආශ්වාස කෘත්‍ය ඉටු වී ඉතා මද වේලාවක් ගතවනු අයුරුද යෝගීන් වහන්සේට ප්‍රකට වෙයි. අනතුරුව ප්‍රාශ්වාස හුස්මරැල්ල මෙනෙහි කරන විටද එම හුස්ම පිටවීමට ආරම්භ වීම එහි මුල ලෙසද හුස්ම පිටවීම එහි මැද ලෙසද හුස්මරැල්ලෙහි අවසන් කොටසත් පිටවී යාම එහි අග ලෙසද යෝගීන් වහන්සේට මනාව වටහා ගත හැක ප්‍රකට කරගත හැක. මෙසේ නාසිකාග්‍රයෙහි සිත පිහිටුවාගෙන ආශ්වාස ප්‍රාශ්වාසයන්හි මුල සිට අග දක්වා අතරක් නැර අවධානයෙන්ම බැලිය යුතුය. මේ හුදෙක් හුස්මරැල්ලේ මුලමැද අග දැනගැනීමක් විනා එය මුලමැද අග වශයෙන් වචනයෙන් මානසිකාර කිරීමක් නොවේ. මෙය සිතින් කියවීමද නොකළ යුතු අතර මෙම ආකාර තුන ස්වභාවයෙන්ම වැටහීමට ඉඩහැරිය යුතුය. මෙම අවස්ථාවේදී මුලමැද අග යන තුන් තැනින් ඇතමෙකුට එකක් විතරක්ද ඇතමෙකුට මින් අවස්ථා දෙකක් විතරක්ද සමහරුන්ට මෙම අවස්ථා තුනමද මනාව ප්‍රකට වෙයි. නිසි ලෙස දීර්ඝ කාලයක් භාවනා කරගෙන යන විට මෙම අවස්ථා තුනම ප්‍රකට කරගත හැක. මෙම සබ්බකාය අවස්ථාව ආනාපානසති භාවනාවේ ඉතා සියුම් අවස්ථාවකි. යම් යෝගියෙකුට මෙම අවස්ථාවන් මනාව ප්‍රකට වේ නම් එය භාවනාවේ උසස් දියුණුවකි. මෙම තත්ත්වය මනසේ ප්‍රකට කරගත යුතුය. ආනාපානසති භාවනාවේ ඊළඟ පියවර වන්නේ පස්සම්බය අවස්ථාවයි. ආශ්වාස ප්‍රාශ්වාසයන්හි මුලමැද අග යන සියලු කය මනාව ප්‍රකට කරගත් පසු එම ආශ්වාස ප්‍රාශ්වාස සියුම් සුමට වේවා යයි කැමති වෙමින් බොහෝ වේලාවක් මුලමැද අග ප්‍රකට කරගනිමින් මානසිකාර කළ යුතුය. ඕනෑකමින් සිතාමතා හුස්ම සියුම් නොකළ යුතුය. හුස්ම සියුම් විය යුතුය, ශාන්ත විය යුතුය යන කැමැත්ත විතරක් ඇතිව ස්වභාවික හුස්ම රැල්ලම අතරක් නැර දිගට මනසිකාර කරන්න. මෙසේ මනසිකාර කරන විට හුස්ම රැල්ල ක්‍රමයෙන් සියුම් වෙයි. ඒ සමගම සමාධියත් ප්‍රඥාවත් වැඩෙන නිසා හුස්ම රැල්ලේ සියුම් වීම තමාට දැනේ. මේ තත්වයද නිසි ලෙස පුරුදු කරගත යුතුය. මෙහිදී හුස්ම සියුම් වන බැවින් එහි ඕලාරික බව අඩු වී ගත සිත සැහැල්ලු වෙයි. සිත ශාන්ත වූ විට කයද ශාන්ත වෙයි. සිත කය සංසුන් වූ විට ආශ්වාස ප්‍රාශ්වාසයන්හිද සංසිඳෙයි. මෙසේ සිත කය සංසිඳීමෙන් ප්‍රීතියත් ප්‍රණීත සුවයත් දැනේ. මෙහිදී නීවරණයන් යටගොසින් ඉන්ද්‍රිය ධර්මයන් දියුණු වේ. සිත බැහැරට නොගොස් භාවනා අරමුණෙහිම රසවත්ව පිහිටා සිටි වේදනාකාරී තත්වයන් නොදැනී තම සිරුරේ අහසේ පාවෙන්නාසේ අධිකතර වූ ප්‍රීතියක් මෙහිදී ඇතිවෙයි. මෙම තත්වයට සිත දියුණු වූ පසු ඇතමුන්ට හුස්ම නොදැනී අප්‍රකට වෙයි. ඒ හුස්ම නොවැටීම නිසා නොව ඉතා සියුම් තුනි මට්ටමේ පවතින හුස්ම අරමුණු කිරීමට තරම් තම සතිය ප්‍රමාණවත් නොවන නිසාය. එවිට ඉතාමත් දැඩි අවධානයෙන්
නාසික අග්‍රයේහි සිත පිහිටුවාගෙන සිටින විට එම ඉතා සියුම් වූ ආනාපානයන් අරමුණු වෙයි. එම නිසා මෙම අවස්ථාවේදී කර්මස්ථාන අරමුණ නැති මිනයි කලබල නොවිය යුතුය. තවද හුස්ම රැල්ල සංසිඳන විට එය ප්‍රකෘති තත්වයට පත් කිරීමට බලෙන් පාලනය කිරීමට උත්සාහ නොගත යුතුය. එසේ කළහොත් එය භාවනාව ඉදිරියට දියුණු නොවීමටත් පෙරහීමටත් හේතු වෙයි. මෙහිදී ඇතැම් විට හුස්ම හිරවන්නාසේ කායිකව යම් යම් විපර්යාසයන්ද ඇතිවන්නාසේ දැනිය හැක. කෙසේ වෙතත් තමන් ඉරියව්ව වෙනස් නොකර ඉතා තීක්ෂණව සියුම් වූ හුස්ම රැල්ලෙහිම සිත පිහිටුවාගෙන දිගටම භාවනා කරගෙන යා යුතුය. මෙසේ හුස්ම රැල්ල පදනම් කරගෙන ගැඹුරු ලෙස සමාධිමත් වූ බලවත් සිතක් පවතින මෙම පස්සම්බය අවස්ථාව සමාධි නිමිති පහළ වීමට ඉතා ආසන්න අවස්ථාවයි. මේ ආනාපානසති භාවනාවෙහි ඉතා වැදගත් අවස්ථාවක් වන බැවින් මෙහිදී විශේෂයෙන්ම ගුරු උපදෙස් අවශ්‍යයි. මෙහිදී සිහිනුවණින් යුතුව ඉතා සුකුමතර වූ හුස්ම රැල්ල මත භාවනාසිත ශාන්තව සමීපව පිහිටුවාගෙන සිටින විට සිහිනුවණ ශක්තිමත් වූ විට සමාධි නිමිති පහළ විය හැක. යෝගීන් වහන්සේගේ පාරමී බලයෙන් වීරිය බලයෙන් ත්‍රිවිධාකාරව නිමිති පහළ වේ ඇත. එනම් අලුපාට දුම් සිලුවක්සේ පහළවන බොඳ වූ නිමිත්ත පරිකර්ම නිමිත්තයි. පුළුන් රොදක්සේ අපහැදිලිව දිස්වන නිමිත්ත උග්ඝහ නිමිත්තයි. සිකුරු තරුවසේ දීප්තිමත්ව දිස්වන නිමිත්ත පටිභාග නිමිත්තයි. පෙරජාතිවල දීපිරු පාරමිතා බල ඇති යෝගාවචරයන්ට මින් පෙර අවස්ථාවලදීද මෙම සමාධි නිමිත්ත පහළ විය හැක. මෙසේ නිවරදිව භාවනා කරන ඇතැමුන්ට ආලෝකය ප්‍රථමෙන් පහළ වී නිමිති පසුව පහළ වෙයි. ඇතැමුන්ට නිමිති ප්‍රථමෙන් පහළ වී ආලෝකය පසුව පහළ වෙයි. සමහරුන්ට නිමිති සටහන් මදක් ඈතින් විවිධ දුර ප්‍රමාණවලින් පෙනෙන්නට ගනී. එමෙන්ම ඉතා කුඩාවට දික්ව විවිධ වර්ණවලින්ද විවිධ සටහන්වලින්ද ඒවා දර්ශනය වෙයි. කෙසේ වෙතත් එම කිසිම ආලෝකයකට නිමිත්තකට අවධානය යොමු නොකර ආශ්වාස ප්‍රාශ්වාස අරමුණෙහිම තවදුරටත් තම සිත පිහිටුවා ගත යුතුය. මන්ද දුර්වල සමාධි නිමිත්තක් මගින් ධ්‍යාන අදිෂ්ඨාන නොකළ හැකි බැවිනි. තවද සමාධි නිමිත්ත ඈතින් දිස්වන විටද එම නිමිත්තට අවධානය යොමු නොකර නාසිකාග්‍රයේ සිට හුස්ම රැල්ලම බැලිය යුතුය. එවිට එම නිමිත්ත කෙමෙන් නාසිකාග්‍රයට ලං වී බබලමින් ස්ථීර වන බව දැකිය හැකිය. ආශ්වාස ප්‍රාශ්වාසයන් සංසිදී පස්සම්බය අවස්ථාවට පැමිණි විට පහළවන සමාධි නිමිත්ත තරමක් ස්ථීර වෙයි. මින් පෙර දීර්ඝව කෙටිව සබ්බකාය යන අවස්ථාවන්හිදී පහළ වූ ආලෝක නිමිති ආදී ෂණිකව අතුරුදහන් වන නිසා එහිදී ඒවා ගණන් නොගෙන හුස්ම රැල්ලම මෙනෙහි කළ යුතුය. මෙසේ සියුම් හුස්ම මත භාවනාසිත ශාන්තව සමීපව තබන විට හුස්ම රැල්ලත් සමාධි නිමිත්තත් දෙකක් නොව එකක්සේ වෙන් කළ නොහැකි බවට පත්වනු ඇත. එවිට වරක් හුස්ම රැල්ල වරක් නිමිත්ත ලෙස දෙවරකට නොබැලිය යුතු අතර හුස්ම රැල්ලත් නිමිත්තත් එකවර එකක් ලෙස බැලිය යුතුය. පසුව එම සමාධි නිමිත්තම අරමුණු කරගෙන
ඒ මත මානසිකාරය කළ යුතුය. එවිට නිමිත්ත අතුරුදහන් වූහොත් යලිත් නාසිකාග්‍රේ සිත තබා හුස්ම රැල්ලම පරිග්‍රහණය කළ යුතුය. යලිත් එම නිමිත්ත පහළ වූ පසු නිමිත්ත මත මානසිකාරය පැවැත්විය යුතුය. මෙසේ භාවනා කරන විට සමාධි නිමිත්ත සුදු පාටින් ඉතා දීප්තිමත්ව බබලන තත්වයට පත්වෙයි. එසේම දීප්තිමත් වූ සමාධි නිමිත්ත පටිභාග නිමිත්ත නම් වෙයි. එම පටිභාග නිමිත්ත පහළ වූ විට ඇතමුන්ට තමන්ගේ මුළු මුහුණම මුළු කාමරයම ආලෝකයෙන් වැසී ගියාසේ දැනෙයි. එවිට එම නිමිත්ත වර්ණ වශයෙන් ලක්ෂණ වශයෙන් මෙනෙහි නොකළ යුතුය. එසේම නිමිත්ත විශාල කුඩා රවුම් දිග කොට ඇත් මෑත් කිරීම් වර්ණ වෙනස් කිරීම් හැඩය චලන ආදී වෙනස් කිරීම් වලට උත්සාහ නොකළ යුතුය. මන්ද එසේ කළහොත් සමාධිය බිඳී යා හැකි බැවිනි. මෙසේ පහළ වූ මෙම පටිභාග නිමිත්ත මත තම භාවනාසිත ශාන්තව සමීපව පිහිටුවන්න. එවිට පිරිසු දියබඳුනකට තැබූ මුතු කැටයක්සේ නාසිකාග්‍රයට ලංව පිහිටි සමාධි නිමිත්ත මත තම භාවනාසිත අලවා තබාගත හැක. මේ ආනාපාන සති උපචාර සමාධිය තුළ සිත පවතින අවස්ථාවයි. මෙම ආනාපාන සති පටිභාග නිමිත්ත පහළ වීමේදී බලලෙකු මීයෙක් අල්ලන්නට මාන බලා සිටින්නාසේ යෝගීන් වහන්සේද ඉතා තීක්ෂණ වූ සිහිනුවනින් දැඩි අවධානයෙන් පටිභාග නිමිත්ත අරමුණෙහිම සිත රඳවා ගත යුතුය. මෙහිදී සක්විති දරු ගැබක් රකිනා රාජ මහේෂිකාවක්සේ මෙම ආනාපාන සති පටිභාග නිමිත්ත රැකිය යුතුය. මෙම තත්වය පැයක් දෙකක් පමණ පවත්වාගත යුතුය. මේ වන විට ඔබ පංච ඉන්ද්‍රිය ධර්මයන් සප්තබොජ්ජංග ධර්මයන් සමබවට පත්කරගෙන තිබිය යුතු අතර දසවිධ අර්පණා කෞශල්‍ය ගැනද දැන සිටීම ප්‍රයෝජනවත්ය. මෙසේ ඉතා පැහැදිලි ආනාපාන සති පටිභාග නිමිත්ත අරමුණෙහි නොසෙල්වී භාවනාසිත පැයක් දෙකක් පමණ රඳවාගත හැකි විට එහි පවතින විතර්ක විචාර ප්‍රීතිසුඛ ඒකාග්‍රතා යන ධානාංගයන් ප්‍රකටව ඇති බැවින් ඒවා මනා ලෙස හඳුනාගත හැක. පැහැදිලි පටිභාග ආලෝකය තුලදී මෙම ධානාංගයන් එකින් එක වටහා ගත යුතු අතර එහිදී සමාධි ආලෝකය අඩුවේ නම් යලිත් සමාධි ශක්තිමත් කරගෙන ධානාංග පරිග්‍රහ කළ යුතුය. මේවා මුලින් එකින් එක පරිග්‍රහ කළද පසුව අංග පහම එකවර ප්‍රකට කරගත හැකි විය යුතුය. මෙසේ ප්‍රබල වූ ප්‍රතිභාග නිමිත්තෙහි ධානාංග පහ මනාව ප්‍රකට කරගත් පසු ප්‍රථම ධානය අදිෂ්ඨාන කළ හැක. ඒ සඳහා ඔබ ආනපාන සති ප්‍රතිභාග නිමිත්ත ප්‍රබලව දීප්තිමත්ව බබලන විටකදී එම ප්‍රතිභාග නිමිත්ත තුළට සිත ඇතුල් කර විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත ප්‍රථම ධානයේහි මනසේ සිත පිහිටවා යයි සමාධි මත් සිතින් අදිෂ්ඨාන කරන්න. එවිට පටිභාග නිමිත්තෙන් තම ශරීරය වසාගත්තාසේ නිමිත්ත ඇතුළට තම ශරීරය කිඳා බැසගත්තාසේ පෙර නොවිරු විරු විශේෂිත අත්දැකීමක් ලැබෙයි. මෙහිදී පංච නීවරණයන් යටපත් වී වෙනත් බාහිර සිතුවිලි ගලා එම නතර වෙයි. ශරීරය පවා අරමුණු නොවී අඛණ්ඩව ඒකාකාරීව සිතුවිලි පරම්පරාවක් ක්‍රියාත්මක වන අයුරු තමන්ට ප්‍රත්‍යක්ෂ වෙයි. එවිට තම උර කුහරය තුළ හෘදය වස්තුව පවතින පැත්තට අවධානය යොමු කර තීක්ෂණ සමාධියකින් හෘදය වස්තුව පරිග්‍රහ කරන විට එහි රඳා පවතින භවාංග සිත හෙවත් මනෝද්වාරයේද එහි පහළ වී ඇති
ආනාපාන පටිභාග නිමිත්තද පහසුවෙන් දැකගත හැකිය. දැන් එම සමාධි නිමිත්ත පරිග්‍රහ කිරීමේදී එය අරමුණු කොට විතර්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා යන ධානාංග පහ පෙරට වඩා ප්‍රබලව පවතින අයුරු දැක හඳුනාගත හැකිය. හඳුනාගත යුතුය. මෙහිදීද මෙම ධානාංග පරීක්ෂා කළ යුතු අතර ඒ සඳහා එතරම් කාලයක් ගත යුතු නැත. මෙම ප්‍රථම ධාන ස්වභාවය පිරිහෙන පිරිහෙන වාරයක් පාසා යලි යලිත් අදිෂ්ඨාන කොට ධාන ස්වභාවය ලබා ගත යුතුය. මෙසේ විනාඩි එකෙන් දෙකෙන් පටන්ගෙන පැයක් දෙකක් තුනක් ආදී ලෙස දිගට පැවැත්වීමට හුරු කර යුතුය. දැන් ඔබ ලබාගත් මෙම ප්‍රථම ධානය කැමති වේලාවක කැමති තැනක කැමති කාලයක් සමවැදීමට හැකිවනසේ එය ආවජ්ජන සමාපජ්ජන අදිඨාන වුට්ඨාන පච්චවෙක්ඛන යන පංච වසියෙන් මනා ලෙස වසී කරගත යුතුය. අනතුරුව ආනාපාන සති ද්විතීයි ධානය උපදවාගත යුතුය. ඒ සඳහා මුලින්ම පිළිවෙලින් ප්‍රථම ධානය දක්වා පැමිණි ප්‍රථම ධාන නීවරණ ධර්මයන්ට ආසන්න ලෙසත් විතර්ක විචාර දෙදෙනා ඕලාරික අංගයන් ලෙසත් එහි ආදීනව සලකන්න. එමෙන්ම ද්විතීයි ධානයේ ශාන්ත ප්‍රණීත බව මෙනෙහි කරන්න. දැන් ප්‍රථම ධානයේ තණ්හාව නිකාන්තිය දුරුකර ආනාපාන පටිභාග නිමිත්තටම සිත යොමා යලිත් පිළිවෙලින් ප්‍රථම ධානයට සමවැදී මද වේලාවක් ගතකොට ප්‍රථම ධානයේ නැගී සිට විතර්ක විචාර නැති ප්‍රීති සුඛ ඒකාග්‍රතා පමණක් ඇති ද්විතීය ධානයේ මනසේ සිත පිහිටවා යයි අදිෂ්ඨාන කර ප්‍රථම ධාන පටිභාග නිමිත්තෙහි තවදුරටත් පරිකර්ම කරන්න. පසුව සමාධි නිමිත්ත පරිග්‍රහ කිරීමේදී ඕලාරික වූ විතර්ක විචාරයෝ ඉවත් වී ප්‍රීති සුඛ ඒකාග්‍රතා පමණක් ඇති ද්විතීය ධානයේ මනා ලෙස සිත පිහිටා සිටිනු කැමති සිටිනු තමාට අත්දැකිය හැක. ප්‍රථම ධාන පටිභාග නිමිත්තට වඩා ද්විතීය ධාන පටිභාග නිමිත්ත ප්‍රබලව දීප්තිමත්ව පවතී. මෙම සමාධි තත්වයද පැයක් දෙකක් තුනක් පමණ හුරු කරගත යුතු අතර එය පංච වසීතාවයටද පත් කරගත යුතුය. අනතුරුව ආනාපාන සතිය තතිය ධානය උපදවාගත යුතුය. ඒ සඳහා මුලින්ම පිළිවෙලින් ද්විතීයි ධානය දක්වා පැමිණ ද්විතීයි ධානය ඕලාරික වූ විතර්ක විචාරයන්ට ආසන්න බව සලකන්න. එමෙන්ම මෙහි සිත චංචල කරවන ප්‍රීතිය දුර්වල ධානාංගයක් සේ සලකා ද්විතීය ධානයේ ආදීනව මෙනෙහි කරන්න. අනතුරුව තුන්වන ධානයේ ශාන්ත බව මෙනෙහි කරන්න. පසුව ද්විතීය ධානයේ නිකාන්තිය දුරු කරන්න. දැන් යලිත් පිළිවෙලින් ද්විතීය ධානයට සමවැදී මද වේලාවක් ගතකොට ඉන් නැගී සිට ආනාපාන පටිභාග නිමිත්ත අරමුණු කොට සිහිනුවණින් යුතුව ප්‍රීතියද රහිත වූ සුඛ ඒකාග්‍රතා පමණක් ඇති තතිය ධානයේ සිත මනාකොට පිහිටවා යයි අදිෂ්ඨාන කර ද්විතීය ධාන පටිභාග නිමිත්තෙහි පරිකර්ම කරන්න. පසුව සමාධි නිමිත්ත පරිග්‍රහ කිරීමේදී ප්‍රීතිය ඉවත් වී සුඛ ඒකාග්‍රතා විතරක් ඇති තතිය ධානයේ මනා ලෙස සිත පිහිටා සිටිනු තමාට අත්දැකිය හැක. මෙම සමාධි තත්වයේද පැයක් දෙකක් තුනක් පමණ හුරු කරන්න. එමෙන්ම පංච වසී භාවයටද පත් කරන්න. අනතුරුව ආනාපාන සති චතුර්ථ ධානයේ උපදවාගත යුතුය. ඒ සඳහා මුලින්ම පිළිවෙලින් තතිය ධානය දක්වා පැමිණ තතිය ධානය ඕලාරික වූ ප්‍රීතියට ආසන්න බව සලකා එමෙන්ම එහි සුඛයද දුර්වල ධානාංගයක්සේ සලකා
තෘතිය ධානයේ ආදීනව මෙනෙහි කරන්න. අනතුරුව චතුර්ථ ධානයේ ශාන්ත බව මෙනෙහි කරන්න. පසුව තුන්වන ධානයේ නිකාන්තිය දුරු කරන්න. දැන් යලිත් පිළිවෙලින් තෘතිය ධානයට සමවැදි මද වේලාවක් ගතකොට ඉන් නැගී සිට ආනාපාන පටිභාග නිමිත්ත අරමුණු කොට සිහිනුවණින් යුතුව සුඛයද රහිත වූ උපේක්ෂා ඒකාග්‍රතා පමණක් ඇති චතුර්ථ ධානයේ මනාසේ සිත පිහිටවා යයි අදිෂ්ඨාන කර තතිය ධාන පටිභාග නිමිත්තෙහි පරිකර්ම කරන්න. පසුව සමාධි නිමිත්ත පරිග්‍රහ කිරීමේදී සුඛය ඉවත් වී උපේක්ෂා ඒකාග්‍රතා යන අංග දෙක පමණක් ඇති චතුර්ථ ධානයේ මනා ලෙස සිත පිහිටා ගනු තමන්ට අත්දැකිය හැකි මෙම සමාධිය ප්‍රගුණ කිරීමේදී පළමු දෙවන තෙවන ධානයන්හි සුළු වේලාවක් රැඳී සිට හතරවන ධානයේ බොහෝ වේලා රැඳී සිටිය යුතුය. මෙම චතුර්ථ ධාන සමාධි තත්වයද පැයක් දෙකක් තුනක් පමණ හුරු කරගත යුතුය. එමෙන්ම එය පංච වසීභාවයටද පත් කරගත යුතුය. මෙසේ දක්වන ලද මෙම ආනාපාන සති භාවනා ක්‍රමය සරල වූත් පොදු වූත් භාවනා රටාවකි. පුද්ගල චරිතානුකූලව සසර ගමනේ පාරමිතාවන් පුරා ඇති ආකාරයන් අනුව තම තමන් භාවනා කරන ආකාරයන් අනුව මෙහිදී ලැබෙන සමාධි නිමිති ධ්‍යාන සමාපatti ආදිය පෙර පසු වීම විය හැක. ඇතැමුන්ට භාවනා වාර කීපයකදී සිත සමාධිමත් වී සමාධි නිමිති ධ්‍යාන ආදියද ලැබෙයි. ඇතැම් අයට සති මාස ගණන් ඇතැම් විට අවුරුදු ගණන් වුවද උත්සාහවත් විය යුතුව ඇත. තීක්ෂණ ප්‍රඥාවන්තයන්ට භාවනාවේ මුල් පියවරන්හිදීම සමාධි නිමිති පහළ වී ධ්‍යාන ආදිය ලැබෙයි. ඇතැම් අයට මෙහි දැක් වූ පිළිවෙලටම භාවනා කිරීමෙන්ම එම ප්‍රතිඵල කෙලවරදී ලැබිය හැක. එබැවින් මෙය සාමාන්‍යයෙන් සියල්ලන්ටම පොදු ක්‍රමයක්සේ සැලකිව මැනවි. තවද විශේෂයෙන්ම ආනාපාන සති භාවනා වනාහි ඉතා සියුම් වූත් ගරු භාවනාවක් බැවින් ආධුනික යෝගීන්ට මුලින් නොයෙක් ආකාරයෙන් ගැටලු සහගත තත්ත්වයන් ඇතිවිය හැක. එබැවින් මෙය ගුරු ඇසුරක් තුළින්ම ප්‍රගුණ කරගත හැකි නම් වඩාත් උචිත වනු ඇත. භාවනා උපදේශ. මහණෙනි, මේ ශාසනයෙහි යෝගාවචර භික්ෂුතෙමේ ආරණ්‍යට ගියේ හෝ වේවා, රුක් මුලකට ගියේ හෝ වේවා, ශුන්‍යාගාරයකට ගියේ හෝ වේවා, පරියාකෙන් වාඩි වී උඩුකය ඍජුව තබාගෙන හුස්ම ඇතුළු වීම පිටවීම යන දෙකට සිහිය යොමු කරගෙන හිඳී. එවිට එම භික්ෂුව සිහියෙන්ම ඇතුළට ගන්නා හුස්ම ආශ්වාස කරයි, සිහියෙන්ම පිට කරන්නා වූ හුස්ම ප්‍රාශ්වාස කරයි යනුවෙන් මහසතිපට්ඨාන සූත්‍රයේදී බුදුන් වහන්සේ ආනාපාන සති භාවනාවේ මූලික අවස්ථාව වදාළසේක. කොන්ද කෙලින් තබාගෙන සැහැල්ලු ශරීරයෙන් ඍජුකයක් පැවැත්වීමේදී හුස්ම ගැනීම හොඳින් ක්‍රියාත්මක වෙයි. එවිට කායික සුඛවේදනාවක් ඇති නිසා සමාධියෙහි වැඩිමක්ද සිදුවෙයි. අනිසි ආකාරයකට භාවනාවට ඉඳගත් විට දනහිස්, තුනටිය, බෙල්ල ආදී ස්ථානවල වේදනාගෙන දෙයි. කායික දුක් වේදනා ඇති විට චිත්ත සමාධියකට පත්විය නොහැක. ඇති සමාධියද බිඳී යයි. ආනපාන සති භාවනාව කිරීමට මත්තෙන් හුස්ම රැල්ල වදින ස්ථානය හොඳින් සිතට කාවද්දා ගැනීම, ප්‍රකට කර ගැනීම, මනසට පෙනෙන ආකාරයට පත් කර ගැනීම වැදගත් වෙයි. දික් වූ නාසයක් ඇති පුද්ගලයාගේ හුස්ම ඔහුගේ නාසයේ අග කොටසේද, කොට නාසයක් ඇති පුද්ගලයාගේ හුස්ම ඔහුගේ උඩුතොලේද ස්පර්ශ වෙයි.
තවද නාසිදුරු දෙක තුලින් හුස්ම වැටීම වරින් වර පෑන් පෑයට මෙන් එකින් එකට මාරු වෙයි. තමන් භාවනා කරන අවස්ථාවේදී හුස්ම වැටෙන්නේ කුමන නාසිදුරෙන්දයි තෝරාගත යුතුය. මෙහිදී විශේෂයෙන්ම ස්වභාවිකව වැටෙන හුස්ම රැල්ලටම අවධානය යොමු කළ යුතු අතර ආයාසයෙන්ම හුස්ම ගැනීම කළහොත් නලල යටින් වේදනා ඇතිවීම කයට සිතට වෙහෙසක් දැනීම පපුවේ හෝ බඩේ අමාරු ඇතිවීම දාඩිය දැමීම භාවනා එපාවීම ආදී අතුරු විපාක ඇතිවිය හැක. එමෙන්ම හුස්ම රැල්ල සමග සිත ඉහළ පහළ නොයවිය යුතුය. දෝවාරික උපමාව ගත්තහම ගේට්ටුව මුරකරන්නෙකු විසින් කළ යුත්තේ ගේට්ටුවෙන් යන එන අය පරීක්ෂා කිරීමයි. ඉන් පිටව ගිය අයවත් ඇතුළේ ඉන්න අයවත් බැලීමට ඔහුට පවරා නැත. ඔහුට ගේට්ටුව දිහා බලා සිටීමටද කියා නැත. ගේට්ටුවෙන් යන එන අය සිහියෙන් යුතුව සොයා බැලීමයි ඔහු කළ යුත්තේ. එමෙන්ම යෝගීන් වහන්සේද තමන්ගේ නාසිකාග්‍රය දෙස බලා සිටීමද පිටව ගිය හුස්ම බැලීමද ඇතුළට ගිය හුස්ම බැලීමද නොකළ යුතුය. නාසිකාග්‍රය සිත රඳවාගෙන ඉන් යන එන හුස්ම රැල්ලක් පාසා සිහිනුවන අකණ්ඩව බලා සිටීම කළ යුතුය. ලීකොටයක් කියතකින් ඉරණ පුද්ගලයාගේ සිත පවතින්නේ කියත් දැති ලීකොටයේ වදින තැනයි. ඉහළට ආ කියත් දැත් ගැනවත් පහළට ගිය කියත් දැත් ගැනවත් ඔහුට කල්පනාවක් ඕනෑකමක් නැත. එසේම යෝගීන් වහන්සේද නාසිකා දොරටුවේම සිත පිහිටුවාගෙන ඉන් ඇතුල්වන පිටවන හුස්ම දෙස පමණක් සිහිනුවනින් අකණ්ඩව බලා සිටිය යුතුය. වෙනත් කමටහනක් වඩන විට එය වැඩෙත්ම වඩාත් ප්‍රකට වෙයි. ආනාපාන සතිය එසේ නොවේ. මෙය වැඩෙත්ම තවත් සියුම් වී අන්තිමට හුස්ම ඇති නැති බව පවා නොතේරෙන තත්වයට පත්වෙයි. එසේ වූ විට පත්කඩය ගසා දමා නැගිට නොයා යුතුය. ඉරියව්ව වෙනස් නොකළ යුතුය. තවත් සිහිනුවනින් භාවනා කරන විට ඉතා සියුම් වූ හුස්ම පවතින බව තමන්ට දැකගත හැක. නාහං භික්ඛවේ මුට්ඨස් සතිස්ස අසම්පජානස්ස ආනාපාන සති භාවනා ආනාපාන සති සමාධි භාවනං වදාමි. මහණෙනි, මම නුවණ මද මුලා වූ සිහි ඇතියවුන්ට ආනාපාන සති භාවනාව වැඩි යුතුයයි නොකියමි යනුවෙන් බුදුරදුන් වදාළේ මේ අවස්ථාව ගැනය. වේගයෙන් දුවන බරක් ගෙන යන පුද්ගලයෙකුගේ හුස්ම ඉතා ඕලාරිකය. ඔහු නාසය මදිව කටින්ද හුස්ම ගනී. ඔහු ජලය ස්නානය කොට විවේකීව සිටින විට හුස්ම ඉතා සංසිඳියයි. එමෙන්ම භාවනා ආරම්භයේදී යෝගීන්ගේ කයද සිතද ඕලාරිකයි. හුස්මද ඕලාරිකයි. නිසිලෙස භාවනා කරන විට හුස්ම සංසිඳී ආශ්වාස ප්‍රාශ්වාස ඇති නැති බවද නොදැනෙයි. පුද්ගලයන් අතර නානා ප්‍රභේද ඇති නිසා ඇතැමෙකුට ආශ්වාසයන්ද ඇතැමෙකුට ප්‍රාශ්වාසයන්ද ඇතැමෙකුට මේ දෙකමද හොඳින් වැටහෙයි. පෙර එකක් වැටහුණු අයට භාවනා වැඩෙත්ම මේ දෙආකාරයම මනාව ප්‍රකට වෙයි. ආනපාන සති භාවනා වැඩීමෙහිදී සිත පිට යාම වැළැක්වීම සඳහා උපක්‍රමයක් ලෙස හුස්ම රැලි ගණන් කිරීම කළ හැක. එය වීමනින ආකාරයට ගණන් කළ යුතුයයි දැක්වෙයි. වීමනින්නා වීවලින් කුරුණියක් පුරවා එකයි කියා මල්ලට දමයි. නැවත කුරුණිය පුරවන විට සකසන විට රොඩු ආදීවත් කරන විට එකයි යන මානසිකාරය
ම දිගට පවත්වයි. දෙවන වීකුරුණිය දමන මොහොතේ සිට තුන්වන වීකුරුණිය දමන මොහොත දක්වාම දෙකයි යන අඛණ්ඩ මානසිකාරයේම සිටි. මේ ආකාරයට තුන තුන හතර 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 ආදී ලෙස වී මැනීම සිදු කරයි. එමගින්ම යෝගීන් වහන්සේද හුස්ම ඉහළට ඇතුළු වන විටත් ඇතුල් වූ විටත් පිටවන විටත් පිටත් වූ විටත් මේ සෑම මොහොතකදීම සිත විසිරුවා ගන්නේ නැතිව නාසිකාග්‍රයේම සිටිමින් එකයි යනුවෙන් දිගටම මනසිකාර කළ යුතුය. දෙවන හුස්ම ආරම්භයේ පටන් අවසානයේ දක්වාමද දෙකයි යනුවෙන් දිගටම එම මනසිකාරය පැවැත්විය යුතුය. තවද ආනාපාන සති භාවනාව වඩන විට හුස්ම රැල්ලෙහි ස්වභාව ලක්ෂණ සාමාන්‍ය ලක්ෂණ මෙනෙහි නොකළ යුතුය. හුස්ම රැල්ලේ ස්වභාව ලක්ෂණ නම් එහි සතර මහා ධාතූහි ස්වභාවික ලක්ෂණයයි. එනම් තද රළු බර සැහැල්ලු ආදියයි. සාමාන්‍ය ලක්ෂණ නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවයයි. හුස්ම රැල්ල බලන විට මේවා මෙනෙහි නොකළ යුතුය. තවද එහි වර්ණ වශයෙන්ද ස්පර්ශ වශයෙන්ද මෙනෙහි නොකළ යුතුය. එමෙන්ම නිමිති පහළ වූ විටද මේ ලක්ෂණයෝ මෙනෙහි නොකළ යුතුය. හුස්ම රැල්ලේ දිග කොට බව තීරණය කරන්නේ අඩි අඟල් ආදී මිනුම් වලින් නොව හුස්ම රැල්ල ඇතුළු වීමට හෝ පිටවීමට ගතවන කාල වේලාවේ දිග කොට බව අනුවයි. ඇතුන්ගේ හා නයින්ගේ ශරීර දිග නිසා ඔවුන්ගේ හුස්ම දීර්ඝ හුස්මයි. මෙහිදී හුස්ම දිගට සෙමෙන් වැටෙයි. බල්ලන්ගේ හාවන්ගේ ශරීර කොට නිසා ඔවුන්ගේ හුස්ම කෙටි හුස්මයි. මෙහිදී හුස්ම කෙටිව ඉක්මනින් වැටේ. මිනිසුන් අතර මේ දෙයාකාරයම පවතී. දීර්ඝ ආශ්වාස ප්‍රාශ්වාස දීර්ඝ වේලාවක් ගමන් කරයි. කෙටි ආශ්වාස ප්‍රාශ්වාස කෙටි වේලාවක් ගමන් කරයි. එය දැනගන්නේ ඊට ගතවන කාල පරාසය අනුවයි. දිග දුරකට කඩා හැලෙන දිග දිය ඇල්ලක්සේ දීර්ඝ හුස්මද කෙටි දුරකට කඩා හැලෙන කෙටි දිය ඇල්ලක්සේ කෙටි හුස්මද සැලකිය හැක. ආනපාන සති භාවනාව වැඩෙත්ම සිත තැන්පත්ව සංසුන් වෙයි. එවිට ගතද මනාව තැන්පත්ව සංසුන් වෙයි. මෙසේ භාවනාව තුළින් ගත සිත ශාන්තව තැන්පත්ව සංසිඳී ගිය විට එම කය තුළට වැඩිපුර හුස්ම අවශ්‍ය නොවේ. මන්ද එම කයෙන් කිසිම ක්‍රියාවක් නොකරන නිසාය. මෙසේ නිසිලෙස භාවනාව වැඩෙන විට නිසල කය පැවැත්වීමට බොහෝ හුස්ම අවශ්‍ය නැති බැවින් හුස්ම රැල්ල දිගු කලක් ගෙන දිගට ඇදෙමින් සංසුන්ව ගලා යනු ඇත. එය දීර්ඝ ආශ්වාස ප්‍රාශ්වාස නමි. තවද සියුම් ලෙස මෙම භාවනාව වැඩෙත්ම තව තවත් ගතසිත ශාන්තව තැන්පත්ව සංසිඳන විට ශරීරයට අවශ්‍ය වන්නේ පෙරටත් වඩා අවම වූ හුස්ම ප්‍රමාණයකි. එබැවින් මෙහිදී හුස්ම රැල්ල කෙටි කලක් තුල කෙටිව වේගවත්ව ඇතුල්වීම පිටවීම සිදුවන අයුරු දැනෙනු ඇත. එය කෙටි ආශ්වාස ප්‍රාශ්වාස නමි. හුස්ම රැල්ලෙහි දිග කෙටි බව දැනෙන විට පෙරට වඩා භාවනාව කිරීමට මහත් කැමැත්තක් ඇති වෙයි. තවද මේ හුස්ම රැල්ලෙහි දිග කෙටි බව වරින් වර වෙනස් විය හැක. ඒ ගැන කලබල නොවි නාසික ආග්‍රේහිම සිට ස්වභාවික හුස්ම රැල්ලම දිගටම මනසිකාර කළ යුතුය. මෙම භාවනා අධීරයන්ටපත් යෝගීන් වහන්සේ විසින්
හුස්ම රැල්ලෙහි දිග කැටි බව මෙනෙහි නොකර නාසිකාග්‍රේහිම සිහිය පිහිටුවාගෙන හුස්ම දීර්ඝ වූ බව හා කෙටි වූ බව සිතින් දැන ගැනීම පමණක් කළ යුතුය වේ. හුස්ම රැල්ලෙහි දිග කොට බව මනින්න ගියොත් සමාධිය බිඳී යනු ඇත. ආනපාන සති භාවනාව වඩන විට හුස්ම ඇතුල් වන විට ඇතුල් වෙනවා ඇතුල් වෙනවා ඇතුල් වෙනවා යයිද පිට වෙන විට පිට වෙනවා පිට වෙනවා පිට වෙනවා යයිද සිතින් මානසිකාර කළ යුතුය. වචනයෙන් මානසිකාර නොකළ යුතුය. කෙටි හුස්ම රැල්ලේදී එක්වරක් පමණක් මෙසේ මානසිකාර කිරීමට කාලය පවතී. මධ්‍යම හුස්ම රැල්ලකදී දෙවරක් සිටීමට කාලය පවතී. දීර්ඝ හුස්ම රැල්ලකදී තෙවරක් මානසිකාර කළ හැක. මේ ක්‍රමයේදී තමන් දැනුවත්වම හුස්ම රැල්ලෙහි දිග කෙටි බව පිළිබඳ සංඥාවක් සිතට ඇති වෙයි. ඇතමුන්ට හුස්ම රැල්ලෙහි මුලමැද අග යන තුන් තැනින් එකක් පමණක් වඩාත් ප්‍රකට වෙයි. ඇතමුන්ට දෙකක් ප්‍රකට වෙයි. ඇතමුන්ට මේ තුන් තැනම මනාව ප්‍රකට වෙයි. දිගටම නිසලස භාවනාව කරන විට තුන් තැනම මනාව ප්‍රකට කරගත හැක. භාවනාව තුළින් සතිය මනාලෙස වැඩෙන විට හුස්ම රැල්ලෙහි මෙන්ම තමන් කරන වැඩ කටයුතු වලද කරන කතාබහ ආදීෙහිද පහළවන සිතුවිලි වලද මුල මැද අග යන තුන් තැන ප්‍රකට වනු ඇත. මෙහිදී යෝගීන් වහන්සේ තුල යම් බඳු සංවරයක් ඇතිවේද එය අදිශීල ශික්ෂාවයි. යම් සමාධියක් ඇතිවේද එය අදි සමාධි අදි චිත්ත ශික්ෂාවයි. යම් නුවණක් ඇතිවේද එය අදි පඤ්ඤා ශික්ෂාවයි. මෙසේ ඔහු ත්‍රිවිධ ශික්ෂාවන්ගෙන් සමත් වෙයි සමන්විත වෙයි. මෙම භාවනාව දීර්ඝ කෙටි සබ්බකාය පස්සම්බය යන ඒ ඒ අවස්ථාවලදී ඒවා වචනයෙන් මානසිකාර නොකළ යුතු අතර ඒ ඒ අවස්ථාවන් තම සිහිනුවණින් මනසේ දැනගැනීම පමණක් කළ යුතුය. දීර්ඝව හුස්ම කෙටිව හුස්ම සියලුම හුස්ම හෙවත් සබ්බකාය සියලුම හුස්ම සංසිඳුන පස්සම්බය යන මේ භාවනා අවස්ථා හතර ඇතම් යෝගීන් වහන්සේලාට එකම පරියංක දීම ලබාගත හැක. හතරවන අවස්ථාවේදී හුස්ම රැල්ල ඉතා සියුම් වී නොදනීයයි. එවිටද ඔබ හුස්ම නොගන්නේ නොවේයි ගන්නේමය. එම හුස්ම එම සියුම් හුස්ම දැන ගැනීමට තරම් සතිය ප්‍රමාණවත් නැත. හුස්ම නොගන්නා පුද්ගලයන් හත් දෙනෙකි. එනම් මල තැනැත්තා, කුස තුල සිටින ලදරුවා, දියේ ගෙලුණු තැනැත්තා, මුර්ජා වූ තැනැත්තා, චතුර්ථ ධ්‍යානයේ සිටින්නා, නිරෝධ සමාපත්තියට සමවැදී සිටින්නා, බ්‍රහ්මයන් යනුවෙනි. ඔබ මීට අයත් නැත. එබැවින් ඔබ තුල හුස්ම පැවතිය යුතුය. මනා සිහිනුවනින් පරිග්‍රහ කරන්න. නාසිකා දොරටුවේ සිට හුස්ම රැල්ල සිතේ පිහිටුවීම මගින් පළමුවරට ඇතිවන සමාධිය පරිකර්ම සමාධියයි. මෙය පළමුවරට හුස්ම රැල්ලේ වර්ණය දැකීමයි. එය පුද්ගල සංඥා අනුව එකිනෙකාට වෙනස්. සිතට අරමුණු වන්නක් වූ එම නිමිති මාත්‍රය ඇතිව නැති වී යලි යලි පහළ වෙයි. ලා නිල් දම් රතු කහ අලු ආදී වර්ණ ලෙසද දුම් සිලු මීදුම ආදී සටහන් නින්ද එය පහළ වෙයි. පුද්ගල සංඥාවන්ගේ විවිධත්වය නිසා එකක්ම වූ ආනාපානසති කමටහනින් විවිධ යෝගීන්ට විවිධ වේලාවන් වලදී විවිධාකාර නිමිති පහළවනු ඇත. ඊට හේතුව නම් තමන් මීට පෙර නිමිත්ත සම්බන්ධව අසා ඇති
පොතපතින් කියවා ඇති නිමිත්ත සම්බන්ධව අදහස් සටහන් සංඥාවන් සිතේ ඇඳී ඇති නිසායි. ඒවා එකිනෙකාට වෙනස් වෙයි. විවිධ වෙයි. විවිධාකාර රූප වර්ණ හැඩතල ලෙස පහළ වෙයි. එම පෙර සංඥාවන් මගින් යෝගීන් වහන්සේට උරුම නිමිත්ත පහළ වනු ඇත. නිසලස භාවනා කරන විට වෙනත් නිමිති ගැන අසා බලා තම නිමිත්ත වෙනස් නොකළ යුතුය. එසේ කළහොත් එය සමාධියට බාධාවකි. හුස්ම ස්පර්ශ වන තැන හුස්ම රැල්ල පරිකර්ම නිමිත්ත යන මේ අරමුණු තුනම එකක්සේ වැටහීමෙන් නොපෙනෙන වායුව මගින් පුද්ගල පරිකල්පනානුකූලව විවිධ උග්ඝා නිමිති පටිභාග නිමිති පහළ වේ. මෙසේ ඇත් දලයක් ලෙස ටියුබ් ලයිට් එකක් ලෙස සුදුපාට නූලක්සේ පේලියට සමාධි නිමිති පහළ වන විට ඒ පසුපස නොගොස් නාසික අගම සිත රඳවාගත යුතුය. ඇතුළට පිටට සිත නොයැවිය යුතුය. පුරාණ යෝගීන් වහන්සේලාට උග්ගහ පටිභාග නිමිති ලෙස පහළ වූ නිමිති ගැන විශුද්ධි මාර්ගයේ සඳහන්ය. එනම් මුතු කැට, පබලු කැට, මැණික් කැට, පිච්චමල් කැකුළු, කපුපුළුන් ආදී වශයෙන්. ඒ අතීතයේ නිතර නෙත ගැටුණු සිතට කාවදින දර්ශනයන්ය. අද වර්තමානයේ මේවා සුලභ නොවේයි. එබැවින් වර්තමාන යෝගීන් වහන්සේලාට විදුලි බුබුලු, ෆ්ලෑෂ් ලයිට්, ටියුබ් ලයිට් ආදියට සමාන ලෙස මෙම උග්ගහ පටිභාග නිමිති පහළ විය හැක. මන්ද වර්තමානයේහි මෙම දසුන් සිතට කාවදින සුලභ දර්ශනයන් බැවිනි. තවද ඈතින් පිහිටා ඇති සමාධි නිමිත්ත සැබෑ සමාධි නිමිත්ත නොවන බව දත යුතු අතර ඒ මගින් අර්පණා සමාධිවලට යා නොහැක. මන්ද එය සැනකින් අතුරුදහන් වන සුළු බැවිනි. ධ්‍යානවලට යා හැක්කේ නියම පටිභාග සමාධි නිමිත්ත මගිනි. පටිභාග නිමිත්ත ලැබූ තැන් පටන් ඔහුගේ නීවරණ විෂ්කම්බණය වෙයි. කෙලෙස් සංසිඳෙයි. සිහි එළඹ සිටී. සිත උපචාර සමාධියෙන් සමාහිත වෙයි. නිසිලස ක්‍රමානුකූලව භාවනා කර ප්‍රථම ධ්‍යානය අධිෂ්ඨානය කළ පසු එක් උච්චතම අවස්ථාවකදී සිත පටිභාග නිමිත්ත තුළට කිඳා බහින්නාක්සේ වැටහෙයි. ඒ අනුව යෝගීන් වහන්සේ ප්‍රථම ආර්පණාවට පත්වෙයි. සමාධිය ඉහළ ආර්පණාවන් වලට පත්වන විට එය එක පැයක්, එක් රැයක්, දවසක් පුරාවටම වුවද පැවැත්විය හැක. ප්‍රථම ධානය ලබාගත් තැනැත්තා නිතරම ඊට සමවැදිය යුතුය. එහි ධ්‍යානාංග ප්‍රබර කරගත යුතුය. ප්‍රථම ධානය ලෙස නිසි ලෙස නොවැඩුනා නම් ද්විතීය ධ්‍යානයට යා නොහැක. එම තත්වයේ සිට ඊට උත්සාහ කළහොත් ප්‍රථම ධානයද පිරිහෙයි. පිරිහීමට ඉඩ ඇත. තවද ප්‍රථම ධානය උපචාර සමාධියේ සිට චතුර්ථ ධානය දක්වා යන විට පිළිවෙලින් හුස්ම රැල්ල සංසිඳී නතර වෙයි. එමෙන්ම ගැඹුරු විදර්ශනා ඥානයන් තුලද ඉහළට යත්ම මෙසේ පිළිවෙලින් හුස්ම සංසිඳනු ඇත. උපේක්ෂා, ඒකාග්‍රතා යන ධ්‍යාන අංග දෙක චතුර්ථ ධ්‍යාන උපචාර අවස්ථාවේදී වඩාත් ප්‍රකට වෙයි. එබැවින් චතුර්ථ ධ්‍යාන උපචාරය හා ආර්පණ අවස්ථාවන් ධ්‍යානාංග වශයෙන් එකිනෙක වෙන්වෙන්ව වටහා ගැනීමට අපහසු විය හැක. මෙහිදී උපචාර සමාධියේ සිටින්නා චතුර්ථ ධ්‍යානයේ සිටින්නේ යැයි මුලා විය හැකි බැවින් වඩාත් සැලකිලිමත් විය යුතුය. චතුර්ථ ධ්‍යානයේදී ඉතා සුකුම අතිසුකුම තත්වයට පත්වන අතර කිසිවක් නොපවත්නා තත්වයට පත්වුනාසේ ඇතැම් විට දැනේ. ඔහුට ආශ්වාස ප්‍රාශ්වාස ද මෙහි නැත. නමුත් චතුර්ථ ධ්‍යානයට සමවදී සිටින විට තමන්ට හුස්ම වැටෙන්නේද නැත්තේද යන්න නොසෙවිය යුතුය. එසේ කළ විට සමාධිය බිඳෙයි.
චතුර්ථ ධානයේ ආශ්වාස ප්‍රාශ්වාස නැතත් එම ධානාංග ආදිය ප්‍රත්‍වේක්ෂා කරන මනෝද්වාරා වජ්ජන චිත්ත වීතිද හුස්ම ගැනීම නොගැනීම ප්‍රත්‍වේක්ෂා කරන මනෝද්වාරා වජ්ජන චිත්ත වීතිද ආශ්වාස ප්‍රාශ්වාසයේ පැවතිය හැකි චිත්ත වීති සන්තතීන්ම වන්නේය එම නිසා චතුර්ථ ධාන සමාපatti අවස්ථාවේදී හුස්ම නොවැටෙන මුත් එය පරීක්ෂණ පිරීක්ෂණ විට සියුම් හුස්ම වැටීමක් සිදු වෙයි එබැවින් මුලදී හුස්ම වැටෙන නොවැටෙන බව පරීක්ෂා නොකළ යුතුය වෙනත් භාවනාවක් වැඩීමේදී එය වැඩෙත්ම එහි පරිකර්ම නිමිත්ත වඩ වඩාත් ප්‍රකට වෙයි එහිදී එම භාවනාවෙහි ප්‍රගතිය තමාට ප්‍රත්‍යක්ෂ වෙයි නමුත් ආනපාන සති භාවනාව වැඩෙත්ම එහි පරිකර්මය සඳහාගත් හුස්ම රැල්ල ක්‍රමෙන් සියුම් වී එය අප්‍රකට වෙයි හුස්ම රැල්ල දීර්ඝ කෙටි වීම ආදී නොයෙක් විපර්යාසයන් වෙයි එනම් සෙසු භාවනාවන් දියුණු වන විට එහි දියුණුවක්සේ පෙනෙන අතර ආනපාන සති භාවනාව දියුණු වන විට ඒ භාවනාවේ පරිහීමක්සේ දැනිය හැක මේවා භාවනාවේ මුලා විය හැකි තැන් බැවින් භාවනාව කරන විට ගුරු උපදේශ මත භාවනා කිරීම වඩා උචිතයි තියුණු ආයුධය පාවිච්චි කරන්නා එය වැරදියට ගත හොත් අනතුරක් වන්නාසේම ආනපාන සති භාවනාවද වැරදියට වැඩුවහොත් අනිටු විපාකයන් ඇති වෙයි කලණ මිතුරු ගුරුතුමන් වහන්සේලාගේ නිසි ගුරු උපදේශ මතම භාවනා කිරීමෙන් බාධක ජයගෙන භාවනාවේ නිසි ඵල නෙලාගත හැක මෙසේ වූ මේ ආනපාන සති භාවනාව මනසේ වැඩිම තුලින් අනේක ප්‍රකාර වූ ආනිශංසයෝ අත්පොනු ඇත එනම් ආනපාන සති භාවේ තබ්බා විතක්කු පච්චෝ දයා විතර්ක සිඳලීම සඳහා ආනපාන සති භාවනාව වැඩි යුතුය යනුවෙන් සඳහන් වෙයි ආනපාන සති භාවනාව වැඩිම තුලින් නානා ආරම්මණයන්හි සිත දෙවීම නතර වී මනාව සිත එකඟ වෙයි එමෙන්ම ස්වභාවයෙන්ම සියුම් වූ සැහැල් වූ මෙය පූර්ව භාගයේ සිටම විවිධාකාර විතර්කයෝ රූප සමනය කරයි මනාව සිහිනුවන දියුණු කරයි ලාමක අකුසල් ධර්මයන් නැසයි ඒවා ඇසිල්ලකින් අතුරුදහන් කරයි මෙය සියලු ආකාරයෙන් ශාන්තයි මෙහි අරමුණද සම්ප්‍රයුක්ත ධර්මයන්ද කායික වාචසික මානසික ක්‍රියාවන්ද සියල්ලම ශාන්ත හා ප්‍රණීත වේ හරියාකාරව භාවනාව සිදුවන විට ඒ ස්නායු පද්ධතියට හා එහි ක්‍රියාකාරීත්වයට හිතකර ආකාරයට බලපා ඒවා මනාව ක්‍රමානුකූලව සංසිඳීමට පත් කරයි එම නිසා ආනපාන සති භාවනාව වඩන්නාගේ කයත් සිතත් සංසිඳෙයි ආනපාන සති භාවනාව මගින් ධ්‍යාන සමාපatti උපදවාගත් යෝගීන් වහන්සේට ඉන් අනතුරුව කසින භාවනාව මගින් පහසුවෙන් ධ්‍යාන ලබාගෙන අභිඥා උපදවා ගැනීමටද හැකිවනු අතර නොපිරිහුණු ධ්‍යානලාභීන් එමගින් බඹලොව ඉපදී තවද මේන් විදර්ශනා භාවනාවට හැරි මාර්ගඵල නිවන් සුවද අත්කරගත හැක කෝලපව් වෙහෙර විසූ තිස්ස තෙරුන් මහකරද වෙහෙර විසූ මහා තිස්ස තෙරුන් දෙව්පුත්‍රට පිණ්ඩපාතික තෙරුන් සිතුල්පව් වෙහෙර විසූ දෙසෝයුරු තෙරුන් වහන්සේලා යන උතුමන්ගේ චරිතයන් තුලින් ආනපාන සති භාවනාවේ අනේකවිධ ආනිශංසයෝ වටහා ගත හැක දෙතිස් කුණප භාවනාව අමතං තේ භික්ඛවේ පරිබුජ්ජಂತಿ යේ කායගතා සතින් පරිබුජ්ජಂತಿ අමතං තේ භික්ඛවේ න පරිබුජ්ජಂತಿ යේ කායගතා සතින් න පරිබුජ්ජಂತಿ මහණෙනි යම් කෙනෙක් කායගත සතිය ඇසුරු කොට ධ්‍යාන භාවනා කරද්ද ඔහු නිවන් අමෘතය වළඳත්
යමෙක් කායගත සතිය ඇසුරු කොට ධාන භාවනා නොකරද්ද ඔහු නිවන නොවලඳත් කේසාදී කුණප කොටස් අරමුණු කොට කරන භාවනාව දෙතිස් කුණප භාවනාවයි එය කායගත සති භාවනාව ද්වත්තිංසාකාර භාවනාව පිළිකුල් භාවනාව කොට්ටාස භාවනාව යන නම් වලින්ද හඳුන්වයි මෙය අඤ්ඤ තීර්ථකයන්ට අවිෂය වූ බුදුවරයන්ගේ පහළ වීමෙන්ම ලොවට දායාද වන්නකි බුදුසසුනේ පැවිදිවන කුල පුත්‍රයන්ට මුලින්ම ලැබෙන කමඨහනද මෙය වෙයි මේ බුදුසසුනේ බොහෝ දෙනෙක් රහත් ඵලයට පත්ව ඇත්තේද මේ භාවනාව මගිනි කායගත සති භාවනාව වඩන්නා අමෘතය වළඳන්නෙක් යයි බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත පාදාන්තයෙන් උඩ හිසකේ මස්තකෙන් යට සම කෙළවර කොට ඇති මේ චාතුම් මහා භූතික භූතිකාය වනාහි නානාවිධ අසුචියෙන්ම පිරී ඇත බඹයක් තරම් වූ මේ ජුගුප්සා ජනක කයෙහි මුළු වීරයෙන්ම සොයතත් කවර වූ හෝ මුතු මැණික් වෛදුරියක් හෝ අගිල් කොකුම් වත්සුණු ආදී වූ වටිනා වූ පවිත්‍ර වූද ස්වල්පයක් වූ හෝ දෙයක් නොදැකිය හැක පරම දුර්ගන්ධ වූ දර්ශනයට පවා අප්‍රිය ජනක කෙස් ලොම් ආදී නානාවිධ අසුචියම දක්නේය අන්දබාල වූ පෘතජ්ජන සත්වයන් විසින් මෙය මාගේ යකියාම ආත්මස්නේහයෙන් තණ්හාවෙන් මුලාවට පත්ව දිවාරෑ වෙහෙසී පෝෂණය කරන්නේ මෙසේ ඉතා දුගඳ වූ පිළිකුල් වූ කුණප කොටස් රාශියකි මෙහි යථාර්ථය වූ අසාරත්වයද පිළිකුල් බවද දැකිය හැක්කේ කායගතා සති නුවණ මගිනි දෙතිස් මහා කුණුකොටකින් යුතු බඹයක් තරම් වූ මේ කයේ කොටස් බැලීමට ගුරුතුමන්ගේ අවසරලත් යෝගීන් වහන්සේ විසින් නිසි පිළිවෙලකට මේ භාවනාව වැඩිය යුතුය. කුණප කොටස් දෙතිස තච පංචකය කේසා හෙවත් කෙස් ලෝමා හෙවත් ලොම් නඛා හෙවත් නිය දන්තා හෙවත් දත් තචෝ හෙවත් සම් වක්ක පංචකය මන්සං හෙවත් මස් නහාරු හෙවත් නහර අට්ඨි හෙවත් ඇට අට්ඨි මිංජා හෙවත් ඇට මිදුලු වක්කං හෙවත් වකුගඩු පප්පාස පංචකය හදයන් හෙවත් හදවත යකනං හෙවත් අක්මාව කිලෝමකං හෙවත් දලබුව පිහකං හෙවත් බඩදිව පප්පාසං හෙවත් පෙනහලු මන්තලුංගං පංචකය අන්තං හෙවත් බඩවැල් අන්ත ගුණං බඩවැල් බැඳුම් උදරියං නොදිරු ආහාර කරීසං දිරු ආහාර මල මත්තලුංගං මොලය මේද චක්කය පිත්තං පිත සෙම්හං සෙම පුබ්බෝ සරව ලෝහිතං ලේ සේදෝ දහඩිය මේදෝ මේදතෙල් අස්සු කඳුළු වසා වුරුණුතෙල් කේලෝ කෙල සිංගානිකා සොටු ලසිකා සඳමිදුළු මුත්තං මුත්‍රා මේවා අර්ථ සහිතව පාඩම් කරගත යුතුය
භාවනා කළ යුතු අයුරු ආනාපාන සතියෙන් හෝ ඕදාත කසිනේන් චතුර්ථ ධානයට සමවදින්න එහි ආලෝකයේ දීප්තිමත් වූ විට එමගින් තම අධ්‍යාත්මික කුණප කොටස් දෙතිස හා බාහිර සිරුරක කොටස් දෙතිස වරක් දෙකක් අනුලෝම ප්‍රතිලෝම වශයෙන් පරිග්‍රහ කරන්න අනතුරුව තම සිරුර අරමුණු කර තම ඇටසැකිල්ල සමාධිමත් සිතින් අරමුණු කරන්න එය පැහැදිලිව සිතට පෙනෙන විට අට්ඨිකං පටික්කූලං හෙවත් ඇට පිළිකුලයි යනුවෙන් ඒ මත නොකැලඹුණු සිතින් අතරක් නෑර පැයක් දෙකක් ශාන්තව මනසිකාර කරන්න මුලින් හුදෙක් අට්ඨි යන සම්මුතියෙන්ම මනසිකාර කළත් පසුව එය පිළිකුලක් ලෙසම මනසිකාර කළ යුතුය මෙහිදී සමාධි ආලෝකයේ දුර්වල වේ නම් කොටස් අපැහැදිලි වේ නම් නැවතත් චතුර්ථ ධානයට සමවැදී යලිත් පෙරසේ මනසිකාර කරන්න එවිට මෙහිදී සැබෑ ඇටසැකිල්ලක් සියසින් දක්නාසේ ප්‍රකට වන අට්ඨිකය උග්ගහ නිමිත්ත නම් වෙයි පිළිකුල් වූ දෙයක්සේ පැහැදිලිව දිස්වන අට්ඨිකය පටිභාග නිමිත්ත නම් වෙයි මෙසේ සමාධිමත් සිතින් බොහෝ වේලාවක් පිළිකුලම අරමුණු කරගෙන මනාසේ මානසිකාර්යය පැවැත්වීමෙන් නීවරණ ධර්ම යටපත්ව ධ්‍යාන අංග පහෙන් සමන්විත පටික්කූල ප්‍රථම ධ්‍යාන උපචාර සමාධිය පහළ වෙයි. එය මනාව ප්‍රගුණ කර ගත යුතුය. අනතුරුව මෙම උපචාර සමාධිය හොඳින් ප්‍රගුණ වී ඇති යම් අවස්ථාවක විතක්ක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතා සහිත අට්ඨික ප්‍රථම ධ්‍යානයේ සිත පිහිටවා යයි අදිෂ්ඨාන කරන්න. නිසි ලෙස මෙසේ ධ්‍යාන අදිෂ්ඨාන කළ පසු අට්ඨික ප්‍රථම අර්පණා සමාධිය පහළ වනු ඇත. එම ධ්‍යානය පැයක් දෙකක් පමණ රඳවා ගත යුතුය. එහි ධ්‍යානාංග පරීක්ෂා කර පංච වශීතාවෙන් වශී කරගත යුතුය. පසුව තමා ඉදිරියේ සිටින පුද්ගලයෙකු කරා තම සමාධි ආලෝකය විහිදවා ඔහුගේ දෙතිස් කොටස් අනුලෝම ප්‍රතිලෝම ලෙස පරිග්‍රහ කර ඔහුගේ ඇටසැකිල්ල සිතින් උපුටාගෙන එහි සිත සමාධිගත කරන්න. මෙලෙස තමාගෙන් පටන්ගෙන පුද්ගලයන් දෙතුන් දෙනෙකුටද විහාර භූමියේ වසන මිනිස් තිරිසන් ආදී සෑම සතුන්මද ගම්වැසි නගරවැසි රටවැසි ලෝවැසි සත්වයන්ද එකම ඇට ගොඩක්සේ සමාධි ආලෝකය පතුරුවමින් දැකිය යුතුය. අනතුරුව ඔබ මෙම භාවනා මනසිකාරයේ සිටින විට දස දිසාවෙන් කුමන දිසාවක් අරමුණු කළත් ඔබට අරමුණ විය යුත්තේ සත්වයන් ලෙස නොව ඇවිදින හිඳින නිදන ක්‍රියා කරන ඇටකඩු ගොඩක් පමණක් ලෙසය. ඒ තත්ත්වය දක්වා භාවනාව ප්‍රගුණ කරන්න මේ අට්ඨික භාවනාවයි. කේසාදී ඉතිරි කුණප කොටස් එක් තිසද අට්ඨික භාවනාවේ ආකාරයටම භාවනාවට නැගිය යුතුය. ඒ සියල්ලෙන්ම ප්‍රථම ධානය උපදවාගෙන ඒවා පංච වශීභාවයෙන් වශීභාවයට පත්කර පැය දෙකක් පමණ පැවැත්විය යුතුය. උපදේශ කායගත සති භාවනාවට නිමිති ලබා ගැනීමේදී ආකාර කීපයක් ඇත. සමාධිමත් සිතක් ඇත්තෙකුට නම් තම සමාධි ආලෝකය මගින් ඒවා නිසි ලෙස සිතින්ම අරමුණු කරගත හැක. වෛද්‍ය පරීක්ෂණ මිනී කපන තැන් ආදිය සියසින් දැක ඇති අයට ඒවාද අරමුණක් සේගත හැකිය. එමෙන්ම වීඩියෝ දර්ශන චිත්‍ර ආදියෙන් දෙතිස් කුණප කොටස් දැකබලා ඒවාද භාවනා අරමුණු වශයෙන් ගත හැක.
තවද මේ කුණප කොටස් හොඳින් තේරුම් ගත යුතුය. ඒ සඳහා ඒ ඒ කොටස් වල පැහැය සටහන ගන්ධය දිසාව පිහිටි තැන අවකාශය පරිච්ඡේදයන් ද තේරුම් ගත් විට කුණප කොටස් වල පිළිකුල වැඩිවීමට පහසු වන ඇත. තච ආදී පංචක ක්‍රමයට භාවනා කිරීම පහසුය. කොටස් අත් නොහැර ඉතා වේගයෙන්ද ඉතා සෙමෙන්ද පරිග්‍රහ නොකර ඒවායේ පිළිකුලම මෙනෙහි කරමින් සිත වික්ෂිප්ත නොකර ගෙන භාවනා කළ යුතුය. මෙසේ මනාලෙස භාවනා කරන විට ඇතැම් කුණප කොටස් ඇතිසැටියෙන්ම සිතට පෙනෙයි. එහිද භාවනා කරන විට එම අදාළ කොටසෙහි අතිශයින් දුර්ගන්ධයක් සිතට දැනේ. ඒ සමාධිමත් සිතට ගෝචර වන යථා තත්වයකි. ඒ භාවනාවේ දියුණුවකි. මෙලෙස භාවනා කිරීමෙන් සිතු සැනින්ම කුණප කොටස් අරමුණු වන ඇත. අරමුණු වනු ඇත. දැන් කවර තැනකදී නමුත් ඔබ දකින ගැහැණු පිරිමි බලු බලල් නයි පොළොන් ආදී කවර සතෙකු වුවද සත්ව සංඥාවෙන් නොගෙන ඒ හුදෙක් කුණප කොටස් ගොඩක්ම පමණක් බව මෙනෙහි කළ යුතුය. ආහාර ගන්නා විටදී කුණප කොටස් ගොඩක් තුළට ආහාර ඇතුළු වන සංඥාවක් සිතට ඇති කරගත යුතුය. තවද ආධ්‍යාත්මික සිරුර පදනම් කරගෙන දෙතිස් කුණප භාවනාව මගින් උපචාර සමාධිය හා ප්‍රථම ධානයේ යන දෙකම ඉපදවිය හැකිය. සවිඥානක බාහිර සිරුරකදී උපචාර අර්පණා යන ධ්‍යාන දෙකම ඉපදවිය නොහැක. මන්ද එය ජීවමාන සිරුරක් නිසයි. ධ්‍යානාංග පහළ වූවත් ඒවා උපචාර සමාධියක් තරම් ප්‍රබල නැත. නමුත් බාහිර සවිඥානක සිරුරක් මලකඳක්සේ සිතා පිළිකුල් වැඩීමෙන් බාහිර සිරුරකද උපචාර සමාධි මනා ලෙස ලද හැක. දස අසුභය බාහිර අවිඥානක අසුභයන්ම වන බැවින් උපචාර අර්පණා ධ්‍යාන දෙකම ලැබෙයි. බාහිර සවිඥානක කොටස් දෙතිසෙහිද අවිඥානක දස අසුභය සේ දක්ෂ යෝගියාට උපචාර සමාධියද ලද හැක. බාහිර සවිඥානයේදී ඔහුගේ කයේ යනුවෙන් සත්වයක් ලෙස අරමුණු කරන නිසා මනසේ සතිය නොපිහිටයි. ඒ නිසා උපචාර අර්පණා සමාධි පහළ නොවේ. අධ්‍යාත්මික ශරීරයේදී මේ කයේ යනුවෙන් සත්වයකුසේ අරමුණු නොකරන නිසා මනාව සතිය පිහිටයි. ඒ නිසා සවිඥානක අධ්‍යාත්මික ශරීරයේදී උපචාර අර්පණා සමාධි පහළ වේ. දෙතිස් කුණපයන්ම පිළිකුල් නමුත් එහි සිත පිහිටා සිටින්නේ විතර්කයේ බලයෙනි. විතර්කය නැත්නම් සිත ඒවායේ නොපිහිටයි. ඒ ඒවා පිළිකුල් නිසාය. මෙහිදී ප්‍රථම ධානය පමණක් ලද හැක්කේ එබැවිනි. ඒවනාහි සෙලවෙන ගංගා ජලයේ නැවක් නතර කිරීමට රිටි බලය ඕමනා වන්නාසේය. එසේම පිළිකුල් වූ කුණපයන් මත සප්‍රීතික ප්‍රථම ධානය ලැබෙන්නේ මේ ප්‍රතිපදාවෙන් නිතතින්ම ජරා මරණ ආදියෙන් මිදිය හැක යන අනුහස් දන්නා නිසා හා නීවරණ දැවිල්ලෙන් තොරව හිතේ ප්‍රීති සුඛ උපදින නිසාය. පිළිකුල් භාවනාව වැඩීමේදී යෝගීන් වහන්සේලාට විවිධාකාර අත්දැකීම් ලැබෙන නිසාත් නොමග යා හැකි නිසාත් ගුරුතුමන් වහන්සේලාගේ උපදෙස් විශේෂයෙන්ම වැදගත් වෙයි. නිසලස භාවනා කිරීමෙන් මල්ලක තෙරුන් වහන්සේට මෙන් අර්පණා දෙතිසක් පහළ වෙයි. කණු දෙතිසක් ඇති වැටක් දෙස එක් පසක සිට බලන විට කණු දෙතිසම දකින්නාසේ එක්වර කුණප කොටස් දෙතිසම දැකගත හැක.
දෙතිස් කුණප භාවනාව වැඩීමෙන් කාමුක හැඟීම් පහළ නොවේයි. තවද සංස්කාරයන් ගැන කලකිරි අප්‍රමාදී බව දියුණු වේ. ගැඹුරු තීක්ෂණ ලෙස සිහිනුවන වර්ධනය වේ. පංචකාමයන් කෙරේ ආශා අඩු වේයි. ආරණ්‍ය වාසයම ප්‍රිය කරයි. ස්ත්‍රී ආදී කාමුක ආරම්මණයන් දුටුවද ඒවා කුණපයක්සේ අරමුණු වේයි. එමෙන්ම රහතන් වහන්සේ නමක්සේ සංවර වේයි. ආත්ම ස්නේහය දුරු වේයි. භීතිය දුරු වේයි. ඉවසීම පුරුදු වේයි. මෙමගින් ප්‍රථම ධානයේ ඉපදවිය හැකි අතර අරහත් ඵලයද නොලදහොත් ඒකාන්තයෙන්ම සුගතිගාමි වේයි. පහසුවෙන් විදර්ශනාවට හරවා මග ඵල නිවන්සුව සාදාගත හැකි වේ. මේ ආදී වශයෙන් මෙමගින් අනේක විද අනුහස් ලැබෙනු ඇත.